බ මේ විඩියෝ බලන්න මොතව වෙනකොටත් ලංකාේ බෞතරයක් ජනතාවසා ජනමාධ්‍ය වැඩි වශයෙන් කතා කරන මාතෘකාවක් වෙන්නේ අරාබි වසන්තයයි. අරාබි වසන්තේෙවත් අරාප ශටපරිින්ං එක ගැන දන්න නොදන්න හැමෝටම නැවතවතාවක් ඒ එක මතක් කරල දෙන්න අදාපි තීරණය කලා. එනම් විඩියෝේ මෙතැන් සිට අරාබි වසන්දය කන්නේ මොකක්ද කියන කාරණාව ගැන වීමසලා බලමු. දෙදස් දහයිවර්ශය අප්‍රේල් මාසිදි තමයි අරාබි වසන්තය මැද පෙරදිගට අයත් රටක්වන ටිවනිංසියාවෙදි ආරම්භ වෙන්නේ. මෙවැනි විප්ලවයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව වුණේ ටිවනිස්්‍යාවේ බෝසිත් නගරයේ වීදි වෙළෙන් දෙෙක්, තමාගේ ශරීරයට ගිනිතාගෙන සීදිවි නසාගැනීමේ සිද්ධයක් කියලා ඔබ දැනටමත් දන්නව ඇති. මේ සියදිවි නසාගැනීම සමස්ත ටිවුනිස්්‍යාවේම මහජන විරෝධයක් නිර්මාණය වෙන්න හේතුක්නාා. මේ විදියට තමාගේ ජීවිතේ නැති කරගත්තේ එලවලු සා පලතුු කරත්තේක වෙළදාමයදනු විසි හයඇැවදි මහම් බුවා සි නම් පුද්ගලයයි ඔහු එම වෙළදාම කරන්න පටන්ගන්නේ වයසාවුරුතු දහයයින්දලා නීත්‍යානුකූල බලපත්‍රයක් නැතියෝ වෙළදාමේ යෙදීම නිසාම වෙළඳ පොළ නිරීක්ෂණය කන්න නිලධාරින් වගේම පොලසියක්ත් බවා සිීට විධ බලපෑම් එල්ල කලාා බවා සිසි පවසා සිටියේ ඔවුන් නිරන්තරයෙන් තමගින් අල්ලස්සිල්ලෝ බවයි මේ ප්‍රශ්ඥයක්ත් සමගම දෙදස් දහයිවර්ෂය දෙෙසම්බර් විසිහත් වනද ටවනිියස්සියන්නු කාන්දාා පොලස් නිලධාරණයක් වාසිීව ප්‍රසිද්ධිය තල්ලු කර ඕට පීඩා කිරීමේ සිද්ධයක් පවාර්තා වුණා. තමන්ට ප්‍රසිද්ිය සිදුණු අසාධාරණය ගැන ආ්ඩුකාරවරයට පැමිණිල්ලි කරන්න බවාසිසි කටේතු කළත් එය බාර නොගැනීම නිස්සාම ෝපේට පත්වුණු බොවාසි ආණ්ඩුකාර කාර්යාලේ ඉදිරි පිටදී තමාගේ ශරීරයට ගෙනනි තබාගෙන සේදිවි නසාගත්තා. ඒවි තරක් නෙේ මේ කාලේ වෙනකොට ටියුනීසියානු රජයේ මජනතාාව වෙත පැටවූ අධික බදුබරද බවාසිසගේ මරණයට තවත් එක හේතුවක් වුණා. මේ සිදුවීම සමස්ත ටිවුනීසියාවේම වේගෙන් පැතිරෙන්න්න පටන්ගත්තා. අරගලේ ක්‍රමක්‍රමෙන් වර්ධනයවීම උච්චතම අවස්ථාවෝනේ ටිවුනීසියාව වසර විස්සක් නොකඩවා පාලනය කළ බෙන්න්නලී බලයෙන් පහකිරීමත් සමඟයි. මෙතරම් විශාල පෙරලියක් ටිවුනීසියාව තුළ සිදවෙන්න ගත වෙන්නේ මාසයක් වගේ ඉතාමත්ම පුංචිකාලයක් විතරයි. මේ විරෝධතාවය මගින් සමස්ත ටිවනිස්සියානු පාලන තන්ත්‍රේම බිඳහිලන්න ප්‍රධානම දායකත්වේ දැක්විය සමාජමාධ්‍ය පරිශීලකයන් සහ රටේ තරුණ කොටස්ය. මේ කාලෙදි බවාසි උපාධදිධාරීක් බොට අසත්්‍යති ප්‍රචාරයක් සමාජමාධ්‍ය ජාල තුළ සංසරණයවීම, විරෝධතාවය උග්‍රතට පත්වීමට ප්‍රධානම හේතුවක් වුණා. මේ විරෝධතාකරුවන් ජනාධිපති බෙන්න්නලීට ඉල්ලා අස්වෙනමෙන් බලපෑම් කරන්න පටන්ගත්තා. දෙෙදා සෙකොළහ වර්ශය ජනවාරි දාහතරවන්න දින විරෝධතාවේ පාලනය කරගන්න බැරිවුණු ජනාධිපති බෙන්නලි රට අතහැර පලාාෑම අරාබි වසන්තයෙන් සිදුණු වැදගත්ම සිදුවීමක් වුණා. මේ විරෝධතාවේ දෝෂණයට දිළිඳු බවට සසා ඒකාධිපතිවාදයට එරෙහිවද්‍යත් කෙනරුණු විප්ලවයක් වශෙන් මාධ්‍ය හැඳින්න්නවා. අවසාන වශයෙන් බෙන්නලී පාලනේ පෙල්ලා දෙමෝ ටියවුණනිසියානු විරෝධතාකරවන් ටියුනීසියනු අගනුවර බවා සි නුවර වශයෙන්ද නම් කරු ලැබවා. අරාබි වසන්තය ගැන වසර එකොලාා කවසානේදි පවා මෙතරම් දේශපාලනිික අවධානයක් යොමුුවන්නේ ඒ වුණනිස්තතිාවේ සිට සමස්ත මැද පෙරදිග කලාපේටම ආවරණය වන පරිදි ව්‍යාප්තවීම නිසාවෙන්. යුනිසියාවේ වසර විස්සක ඒආධිපති පවුල් පාලනය බිඳදැමීමට එරට සාමාන්‍ය ජනතාවට හැකිවුණ කියන කාරණාව සමස්ත මැද පෙරදිග පුරාවටම ලැවගන්නක් වගේ පැතිරෙන්න්න පටන්ගන්නවා මේත් සමගම මැද පෙරදිග රටවල් වෙලාගෙන තිබුණු අධිකාරිවාදී පාලනතන්ත්‍ර මොලිනුපුටා දැමිය යුතුයි කියන මතය සමාජමාධ්‍ය පුරා ව්‍යප්ත වෙන්න පටන්ගත්තා තිවුනිීසියාවෙන් පස්සේ අරාභි වසන්තේ මීළඟට උදාවෙන්නේ ඊජිප්තුවටයි. ඒක ප්‍රතිඵලයක් වශය ඊජපතුව එද නමසුවෙ එකෙට වස. තිහයක් පාලනයකරපු හොස්නිි මුභාරක්ත තමාගේ බලය අහිමි වී යනවා. ඉන් පසුව මේ අරාභි වසන්තය හමාගෙනයන්නේ ඒමනයටයි ියමනේ තුළ සිදුවුණු ජනතා අරගලේ නිසාම අබ්දුල්ලා සලේට තමාගේ ජනාධිපදිදරේ නැති වෙනවා. දෙදස් එොළහ වර්ෂයේදී ඒෙමන් රජස් ස හුදති සටන් කාමින්න්න අතර ඇතිවුණු සිවිල් යුද්ධය දිදස් විසි දෙකවර්ශය වෙනකොටත් නොකඩවාම ක්‍රියාත්මක වවා. ලිබියාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතා අරගලය ඇති වෙන්නේ දෙදස් එොලාහාවර්ෂය තුළමයි ඒේ ප්‍රතිඵලයක් විදියටට ලිබානු පාලක මුවම ගඩාවි මහමඟදි ගාතනය වෙනවා සිියාවේ වශය. අර ලසත්ගේ පාලනේයට විරුද්ධවත්, අරාබි වසන්තේ විශාල හඩක් නැගුවත්, එම කරලි සාර්ථකෝ මැඩලන්න අසාත් සමත් වනා. වර්තමානය වෙනකොටත් සිරියාව පාලනය කරන්නේ භා අල්ල සදුනත් සිරියාව තුළ මේ වෙනකොටත් දරුණු සිවිල් යුද්ධයක් පවතිනවා. භාරේනේ හමත් බින් නිසා අල්කලිපාට විරුද්ධවත් විධ ජනතා විරෝධ ඇති වනත් ඒ සියල්ලම සෞධ අරාබිය සහ ඇතිව සමනය කරන්න කලිපාට හැකියාව ලැබුණා. ජෝර්ධනය මොරොක්කෝ වගේ රටවල්වල ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන් න්නත් සෞධි අරබිය ස සූඩානය වගේ රටවල්වල ඇතිවෙමින් පවතින ජනතා විරෝධතාවලටත් ගේට් ලෙබනන්සා ඕමාන් වගේ රටවල්වල ඇ යුණුජනතා විරෝධතාවයන් නිසාම ආ්ඩුවල ඇතිවුණු වෙනස්කම්වලටත් ප්‍රධානම හේතු වුණේ අරාබි වසන්තයයි. අරාභි වසන්තය ඒහමත් නැති නම් ඉස්ලාමිය වසන්තය, බොහෝ දෙන කඳුන්ු වන්නේ ප්‍රාතන්ත්‍රවාාදය කාල බෝම්බේ විදිහටයි. අරබි්‍රසන්තය ටවුනිසියාවෙන් ආරම්භ වනත් ඒක මැදපෙරිදිග රටවල් ගණනාවකටම පැතිරෙන්න්න හේතුවුණු මූලි කාර්ණ හිපයක් අපිට හඳුනාගන්න පුළුවන් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ සටහනට අනුව අරාබි රටවල්වල ජනගානය එද්දාස් නමසේ හැත්ත පහවර්ශයෙන්දල දෙදස් පවර්ශයදක්වා දෙගුණකට වඩා වැඩි වෙලා ිලියනතුන්සේ දාහතරක් පමණ වනාා මෙනිසා විරකියාවසාහ පහත් ජීවන තත්වය නිසාම සමාජ අසානයක්සාහ ආතතියක් වසර ගණනාවක් පුරාවට වර්ධනය වෙමින් පැවතුනාා ඒවගේ ම වයස්ක ආඥාකන්මන ඊජිප්තුනාය එක හස්නි බාරක් ටියුුණනිසියාාවේ බෙන්නලී වගේම ලිබියාවේ ගඩාි වැනි පාලකයන් මුල්කාලීනව ජනතා ප්‍රසාදය දිනාගත්තත් දශක ගණනාවක අවසානයෙන් පසුව ඔුන්ගේ ඒකාධිපතිත්වය මතවාදීමේ සහ සදාචාරත්මක වශෙන් බංකොල තුනාා. මැද පරදිග බොෝ ටවල්වල පාලනතන්ත්‍රයේ පැවැති දෝෂණය ජනතාවගේ ආර්ථික දුෂ්කරතාවයන් වර්ධනයකිරීමට රජෝම හේතුවීමත්, අරාබි වසන්තයේ මැද පරදිග බොහෝ රටවල්වලට උදාවීමට බලපෑවා. උදාහරණයක් වශයෙන් ඊජිප්තුය බහතරයකගේ දෛනික ආදායමුණේ ඇමරිකානු ඩොලර් දෙකටත් වඩා අඩු ප්‍රමාණයක්. බහුතරයක් ආර්ථිකමය වශයෙන් පීඩා විදින විට සුළුතරයක් සමස්ත රටේම ආර්ථිකය හස්සරෝමින් සිටියයාා. මෙවැෙන් හේතුකාරණා අරාභි වසන්තේ නැගියමට රුකුලක් වුණා. අරාභි වසන්තය වචනය පරිසමාප්ත අර්යෙන්ම මැද පෙරදිකට වසන්තයක් ගෙනවාද කියලා විමසලා බැලුවොත් ඒෙ පිළිතුර තමයි නැහැ කියන එක. දයට රටබල්ව ඇතිවුණු හජන නැග සිටීම්වලට, මෝලිකම දායයිකත්වය දැක්වුවේ ඒ රටවල්වල තරුණ ප්‍රජාවයි. තරුණ ජනගානයට වඩා වැඩිහිටි ජනගානය වැඩිවීම අන්තවාධ ආගමික මතවාද. තාරුණයට තමන්ට හිමි නිදාහ සාහිමිවීම විරැකියාව මානව හිමිකම් ඔල්ලංගනය කිරීම් වගේ කාරණා තරුණ පිරිසට දිගුකාලයක් තිස්සේ අසානයක් ඇතිකිරීම නිසාම තරුණයන් මහජන කැල්ලිවලට වැඩි වශයෙන් තමාගේ දායකත්වය ලබාදුන්නා. රාිසන්තේ නියම පලේ නොලැබුණු ලිබියා වගේ රටවල් අරාජිකත්වයට පත්වනා. මේ වගේ රටවල්වලට බටහිර් රටවල් වගේ අයියයේ සයිස් රස්තවාදින් මැදියත් වුණු නිසාම, මේ වනතුරොත් ඒ රටවල්වලට ස්ථාවරවෙන්න හැකියාවක් ලැබිල නෑ. සිරියාවේ නිමානෝන ගැටුම්, යමනේසාහෝති කැරලිකරවන්ගේ ගැටුම් වගේම අය සයිස් ත්‍රස්සවාදිීගේ නැග සිටීම අරාබි වසන්තේ නිර්මාණය කරපු අහිතකර තත්වයන් වනාා. අයයේ සයේ ශ්‍රස්ථවාති, ඊජිප්තුව ඉරාකයේ ලිබියාව සිරියාව තුළ තමාගේ බලය පිහිටුවීමට ප්‍රධානතුම හේතුවත් අරාභි වසන්තයේම තමයි. රාජික රාජයන් වල තමගේ ෆෑන්ටසි ලෝකයේ නිර්මාණය කරන්න උත්සාහගත්ත අSI ත්‍රස්සවාදින්, බටහි රටවල්වලට වගේම ආසියාාතික රටවල්වටත් ප්‍රහාර දිියත් කළේ අරාභි වසන්තයේ අහිතකර ප්‍රතිඵලයක් විදිටයි. ශ්‍රී ලංකාවටත් අSIයි ශ්‍රස්සවාදින් දෙදස්දහ නමේ වර්ශයේදිී එල්ල කළ පස්කු ප්‍රහාරය අරාබි වසන්තේ වක්්‍රාකාර ප්‍රතිඵලයක් වශයෙන් තමයි දේශපාලන විචාරකයන් නිර්වාචනය කළේ. කෙසේ වෙතත් අරාබි වසන්තය ඇමෙරිකා වෙතුළු බටහිර් රටවල්වල බලෝබී කුමන්ත්‍රනයක අවසන් ප්‍රතිඵලය වශයනුත් සහර විචාරගයන් අර්ථ දක්වනවා. මෙහි දේශපාලන මතවාදය මොකක් වුණත් යථාර්ථවාදය වන්නේ අදටත් තිවුනීසියාව ලිබියාව සිරියාවගේ රටවල්වල ජනතාව එක් එෙක් අයිගේ දේශපාලන ඕන එපාකම් වෙනුවෙන් තමාගේ ජීවිතයන් වන්දි ගෙබීමයි.ඉතින් ලංකාව අද වෙනකුට උදාවෙලා තියෙන තාත්වයත් මේ හා සමානයි. එතින් මේ ගැනවාගේ අදහස අනිවාරෙන්ම පහලින් කමෙන්ට කරන්න අමතක කරන්නේ. අපි මේගේ අලුත්ම ීඩියෝකින් හම්බෙන බලාපොරොත්වෙන් අදට සමුවරගෙනයන්නට තමයි සූදානම් වෙන්නේ ඕයාල තාමත් අපේ චැනල්ලක සබස්ක්‍රයිප් කරනත්තං අනිවාරෙන්ම පහලින් තියන රත්තු පාට ාටන කොබල සබස්ක්‍රයි් කරන්න. ඒවගේෙන් පුංචි බෙල්ලයි කරන්නෙ කලික්කරොත්, අපි අලුතිින් වීඩියෝ වදදාාපු ගමන් ඔයාට ගන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හැබෙමු සියලම දෙනාට සුබදවසක්.